අයිබුවන් සුබ දවසක් ඔයාලට අපි අද අලුත් දෙයක් ගෙනවා මං ගාව ඉන්නවා ලූලු තුන් දෙනෙක් එහෙම නැත්නම් ලූලු මම ටිකක් ගෙනාවා දැන් අපිට පුළුවන් වෙන ආහාර පරිරක්ෂණයේදී එහෙම නැත්නම් මේ ලූල් මාළු එතකොට වේලලා අරගෙන ඔයාලා කාලා තියෙනවනම් අමුතුම රහක් තියෙනවා ඒ කියන්නේ ඒකේ හොඳ වේලලා එහෙම නැත්නම් අපි දුම් ගහලා ගත්තාන් පස්සේ හයිය ඊට පස්සේ එයාගේ රසය ඊට පස්සේ එයාට ආවෙනික සුවඳත් එක්ක අමුතුම රසක් තියෙනවා ඒක අපි ගෙදරක නැත්නම් ගෘහස්තව කරගන්න ආකාරය තමයි අද කියලා දෙන්න හදන්නේ එතකොට අපි බලමු එහෙනම් එතකොට මේ මේ පරිරක්ෂණයේදී දැන් සාමාන්‍ය අපි ආහාර පරිරක්ෂණය කියන්නේ මෙතෙන්දි කතා කරන්නේ මේ වගේ ජලය වත් කිරීම ඊට පස්සේ දුම් මාගෙන් පරිරක්ෂකයක් විදිහට ක්‍රියා කිරීම එහෙනම් අපි බලමු සාමාන්‍ය විදිහට ගෙවල් වල කරගන්නේ කොහොමද කියලා වාණිජ මට්ටමින් කරනවත් අපි බලමු එහෙනම් අපි ඉස්සරහට යමු හරි එහෙනම් අපි ඉස්සරවම බලමු මෙයා සුද්ධ කරගන්නේ කොහොමද කියලා මේ ලූල් මාළු ලෙස්සනවා ඒක නිසා අපි අලු ටිකක් යොදා ගන්නවා අල්ල ගැනීම සඳහා अरे मे विधि रहे प्रथम हर सौदा गणीम सिद्ध හරි ඊට පස්සේ මෙයාගේ අපි බඩවැල් තියෙන අපද්‍රව්‍ය ටික අයින් කර ගන්න ඕන මේ විදිහට පළලා ඕනනම් ඔළුව අයින් කර ගන්නත් පුළුවන් හරියටම මේ කරවල වේලද්දී මෙයා අපි එක දිගට එල්ල ගන්න පුළුවන් විදිහට මේ විදිහට තමයි ලූල් කරවල වේලීම කැපීම කරන්නේ. ඒතර මාළු වර්ගයano වෙනස් වෙන්න පුළුවන් මැද්දෙන් පලන්නත් පුළුවන්. මේ විදිහට අපි වලට එල්ලලා පෙන්නන්නම් එක දිගට එල්ලෙන විදිහට හදා ගන්නත් පුළුවන්. ඒතර අපි හදන්නේ ඒතර අද ලූල් කරවල එහෙම නැත්නම් ආහාර පරිරක්ෂණය විදිහට ගන්නෙ ලූල් ආහාර මාළු පරිරක්ෂණය කර ගැනීම දුම මගින්. ඒතර මේ විදිහට තමයි යා කැබලි කර ගැනීම සිදු කරන්නේ. හරි එතකොට මාළුව අපි ලූල් මාළුව විශේෂ විදිහට කපනවා. එතකොට මේ මේ විදිහට තමයි මාළුව කෑලි කෑලි විදිහට කපලා ගන්න. අපි ඊළඟට බලමු මෙතනින් එහාට මොකද කරන්න කියලා. එතකොට දුම් ගැසීම මගින් ආහාර පරිරක්ෂණය කියන කොටස තමයි අපි කතා කරන්නේ. හරි කැබලි කරගත්ත මාළු මේ විදිහට හොඳින් ගලාගෙන යන ජලයෙන් හොදගත්තා නම් හරි. ඊටවසේ අපි ලුණු මිශ්‍ර කර ගැනීම කරන්න ඕන. ඊටවසේ ලුණු ද්‍රාවණය හදා ගන්න ඕන සාමාන්‍ය 180 විතර ද්‍රාවණයක්. ඒතර ජලය එකට ලුණු 3ක් ජල ලුණු එකට ජලය 3ක් විතර හිටින විදියට.
හරි ඊට පස්සේ මේ විදිහට ටිකක් වෙලා වතුර බහින්න තියලා ඉවරලා අපිට පුළුවන් වෙනවා දුමේ වේල ගන්න. එතකොට දුමේ වේලා ගැනීම අපි එතනින් හට බලමු. හරි එතකොට වේලා ගැනීම තමා මෙතෙන්දී ඊටාම වැදගත් දේ. එතකොට මේකෙදි වෙන්නේ මේ විදිහට අපිට එල්ලලා තියා ගන්න පුළුවන් වෙනවා. මේ අපි කතා කරන්නේ ලූල් මාල් වලට එහෙම නැත්නම් අපි සාමාන්‍ය විදිහට ග්‍රාමීය කරන විදිය. එතකොට දුම මගින් පරිරක්ෂණය. එතකොට මේ සඳහා අපි සාමාන්‍යයෙන් පොල් එලි වගේ දේවල් යොදා ගන්න හොඳ නෑ. ඒ කියන්නේ ඒකෙදි ඇවිලෙන ප්‍රමාණය අඩු වෙන, ඒ කියන්නේ රසනේ පවත්වා ගැනීම අපිට කුරුඳු වගේ දෙයක් තියා ගන්න පුළුවන් නම් එයාගේ මේ වේලන එකේ රසය වයනේ වගේ දේවල් දියුණු කර ගන්න පුළුවන් වෙනවා. එතකොට මේකෙදි මේ මේ විදිහට ඉතින් අපිට උෂ්ණත්වය වැඩි කර ගැනීම කර ගන්න ඕන. නැත්නම් උෂ්ණත්වය බලපානවා මේකේ අහිතකර බෙන්සොපයිරින් වගේ විස ඇති වෙන්න පුළුවන් දුමේ තියෙන. එතකොට මේකේ තියෙන තාර ෆිනෝල් වගේ සංයෝග දුමේ ඇවිල්ලා මේ මාළු වල වදිනවා. ඒත් එක්ක වෙන්නේ ඒවා වැඩිලා ඉවරලා ආහාර සුද්ධ ජීවීන්ට ඇතුල් වීමට නොහැකි තත්ත්වයටපත් වෙනවා. එතකොට මේ විදිහට අපිට පුළුවන් වෙනවා එතකොට ආහාරය පරිරක්ෂණය කරගන්න. එතකොට මේකේ තියෙන වැදගත්කම අපි බලමු. වේවුලෙන් පස්සේ කොහොමද රස වයනේ සුවඳ එන්නේ කියලා. එහෙනම් මේ විදිහට තමා දැන් එතකොට දුම් ගසා ගැනීම සාමාන්‍ය ගෙදරකදී කරගන්නේ. එහෙම නැත්නම් මෙයා තව පල්ලෙහාට එල්ලලා තියලා තියන්නත් පුළුවන්. අපි වේලෙන්න තියරිවලා බලමු කොහොමද මෙයා එතනින් එහාට. එහෙම නැත්නම් මෙයා අපි කතා කරන සීත වේලෙම සහ උණුසුම් වේලෙම කියලා ආකාර දෙකකට කරන්න පුළුවන්. අපි මෙතෙන්දී ගෙදරක කරන විදිය තමයි කතා කරන්නේ. එහෙම නැත්නම් සූර්යතාපය වේලෙම කියන ගෙදරක වේලන විදිය තමයි මෙතෙන්දී කතා කරන්නේ. අපි බලමු එතනින් එහාට කොහොමද මේ කරවල වේල්ලා එන්නේ කියලා. ඉතල අර විදියට අපි මෙහෙම වේලලා එයාගේ තෙතමනේ ඉවත් වුණාන් පස්සේ තෙතමනේ යම් කිසි මට්ටමකට ඉවත් වුණාන් පස්සේ අපිට පුළුවන් වෙනවා මේ මෙහෙම ලිප නිවල ඉවර වෙලා මේ විදියට ලිප ළඟින්ම තියලා තියන්නේ. එතකොට අපිට පුළුවන් ඉක්මනින්ම මෙයාගේ ජලය ඉවත් කරගන්න. එතකොට ඊට අමතරව අපි gederdi කරනවා නම් එහෙම නැත්නම් අපි ගොඩක් කල් අපිට දුමේම වේලලාම තියෙනවා නම් අපිට දුමේ ගොඩ ගහලා තියාගන්න පුළුවන්. එතකොට ඒක එකිනෙකනාගේ අත්දැකීමත් එක්ක සහ අවශ්‍යතාවත් එක්ක වෙනස් වෙනවා. එහෙනම් අපි මේ විදියට දුම් ගසා ගැනීම සිදු කරමු. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙයාගේ හොඳටම වේලන අවස්ථාව කියලා. හරි මේ විදිහට තමයි වියලීම සිදු වෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ හොඳ රන්වන් පැටක් එනවා. දුම් කරවල එහෙම නැත්නම් අපි ලූල් මාළු වියලීම තමයි කතා කරන්නේ දුම් මගින් ආහාර පරිරක්ෂණය කියන එක. එතකොට මෙයාට මෙයාගේ රසයේ වයනය කියන කොටස් දියුණු වෙනවා. මෙයාගේ අපි බලමු එහෙනම් හොඳටම වේවුලෙන් පස්සේ මෙයා කොයි වගේද තියෙන්නේ කියලා. ඒ කියන්නේ හොඳටම ජලය ඉවත් වුණාන් පස්සේ එහෙම නැත්නම් හොඳින් දුම් ගැසුරයන් පස්සේ අපි බලමු කොහොමද මෙයා තියෙන්නේ කියලා. හරි වාලේ පේනවාද මේ විදිහට තමයි වර්ණය වයනය එයාගේ රසයේ වෙනස් වෙන්නේ. එතකොට මේ විදිහට තමයි ලූලා සකස් කිරීම කරන්නේ. ඊටස් අපි කරන්නේ අපි කලින් කතා කරා වගේ පොල්තින්නයක් දාලා ඉවරලා පොල්තින්නේ රසුල්ලා කබඩා කිරීම කරනවා. එහෙනම් ඔයාලට මතක ඇති ඉස්සරවම අපි මාළු මසුන් ගන්නවා. මසුන් අරගෙන යා සීතලන් සීත දිග හැරෙන්න සීත ඇරෙන්න තියෙනවා. එහෙම නැත්නම් අලුත් මාළු නම් ඒ විදිහට ගන්නවා. ඊට පස්සේ සුද්ධ කරනවා. ඊට පස්සේ අපඩව වයින් කරනවා. ඊට පස්සේ කැබලි කිරීම කරනවා. ඊට පස්සේ ලුණු රාමණයක ගිල්ලනවා. ඊට පස්සේ දුමේ වියලීම කරනවා. මේ විදිහට වියන ලෙවල්ලා ඇසිරීම කරනවා. අපි ඇසිරීම කලින් කොටස් හොදි කතා කරනවා. ඇසිරීම කරනවා. ඔයාලගේ ඒ විදිහට තමයි එතකොට අපිට මේ කරෝල එක අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. මෙයාල කරෝලයක් විදිහට ගත්තොත් එම පුදුම ඒ කියන්නේ අමුතු රසක් තියෙනවා. රසය, වයනය, සුවඳ, හැඩය, පෙනුම කියන දේවල් එයා දිනු වෙලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි නම් ලූල් මාළු අපි අර කලින් පෙන්නපු ලූලා මේ විදිහට තමයි වේලීම කරන්නේ. ඊට පස්සේ මේකෙදි තියෙන විදිහ තමයි එතනට ආගේ එකතු කර නිෂ්පාදනයක් විදිහට තමයි එළියට එන්නේ. එතකොට මෙයා වැඩි මුදලකට විකුණ ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ වැඩි ආදායමක් ලැබෙනවා. ඊට පස්සේ පාරිභෝගිකයාට එයාගේ අමුතු රසයකට එහෙම නැත්නම් අමුතු අලංකරණයකට ලැබුණු නිෂ්පාදනයක් ලැබෙනවා. කල්තබාගත හැකි ආහාරයක් ලැබෙනවා. එහෙනම් මේ වාගේ නිෂ්පාදන කිහිපයක් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට අපිත් එක්ක එකතු වෙන්න ඔයාලට මොනවද තියක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරලා තියන්න. එතකොට මොනවද අඩුපාඩුවක් තියෙනවා ඒකත් දාන්න පුළුවන්. මේ වාගේ නිෂ්පාදනාකාරයක සිදු වෙන ආකාරය අපි කතා කරමු. එහෙනම් බොහොම ස්තුති. මේ වාගේ අලුත් මාසයක් එහෙම නැත්නම් කල් තබා ගන්න සහ අලුත් දේවල් පිළිබඳව එකතු කරන්න පුළුවන්. ඒ සඳහා subscribe කරලා තියාගන්න. බොහොම ස්තුති අපිත් එක්ක එකතු වුණාට.